වර්ෂ 1988 ඔක්තෝබර් 22 වෙනිදා රුවන්පුර ආස්කව සිසාරා වලාපෙළ සුදු හැඳගෙන සිටින්නක් මෙන් දිස්ුණා. රත්නපුර නගරයේ දැල්වාය නගරයේ ගයක් ගයක් පාසා කඩයක් කඩයක් පාසා සුදු කුඩි දමා තිබුණා. දැල්වායේ මැදගොඩ කොස්ලන්ද කැලෑව ආන්දෝලනයකට තුඩු දුන් කැලයක් ඌයේය. ඒ එම කැලේදී මරා පුලුස්සා දමා තිබියදී හමු වූ නාදුන්න තරුණයන් දෙදෙනෙකුගේ සිරුරු හමු වීමෙන් එය මුලින්ම දැක තිබුණේ ප්‍රදේශයේ ගොවියෙකි. මරා දමා සිටි තරුණයන් දෙදෙනාගේ කලිසම් කමිස ආදිය වැල්ලවායේ පොලිසියට ඊයේ උදේ පැමිණි ඥාති මිත්‍රාදීන් විසින් හඳුනා ගනු ලැබූ අතර ඉන්පසුව පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ කටයුතු ආරම්භ කළා. රාගම තලගොල්ලේ පිහිටි රජේ රෝහලක් එයි හෙක්ටයාර් 14ක ඉඩම සමග පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට පවරා දෙන්නට 1981 සැප්තැම්බර් 9 වෙනිදා එකල රජයේ කටයුතු කිරීමට සැරසීම සමග විශ්වවිද්‍යාල සිසුන් එයට දැඩි විරෝධය පෑවා. පත්මසිරි ත්‍රීමා විතාන කියන්නේ කොළඹ වෛද්‍ය පීඨයේ ශිෂ්‍යෙක්. ඒ වගේම ඔහු ශිෂ්‍ය ව්‍යාපාරයේ ප්‍රබල නායකයෙක් වුණා. ඒ අතර වෙනුර එදිරිසිංහ, අතුල සේනාරත්න, සරත් කුල්ලුරිය යන ශිෂ්‍ය ව්‍යාපාරයේ නායකින් ලක්ෂ 40ක ශිෂ්‍ය ප්‍රජාවගේ නිදහස් අධ්‍යාපනයේ අයිතිය රැක ගැනීම වෙනුවෙන්ද ඔහු නැගී සිටියා. මෙම සිසු නැගිටීම නවතා ගැනීමට නොහැකිව මේ සම්බන්ධයෙන් එකල දේශපාලන බල අධිකාරී උකුසු ඇස මේ සිසුන් දෙදෙනා හමුවේ වැටී තිබුණා. එක්කඩුවේ සිට රත්නපුර දක්වා ජනතාව දැනුවත් කිරීමේ කාර්යය පැවරී තිබුණේ ත්‍රීමා විතරණ ඇතුළු සිසු දෙදෙනාටය. 1988 ඔක්තෝබර් 22 වෙනිදා නාඳුනන පිරිසක් විසින් ත්‍රීමා විතරණ රංජිත් පෙරේරා ඩීඩී බන්දුවර්ධන යන සිසු සොයුරන් පැහැරගත්තා. ඉන්පසුව කූර වදබන්දනයට ලක් කර ඔවුන් තිදෙනා මරා දමා තිබූ අතර එදින රාත්‍රියේදී පුලුස්සා සිරුරු වැල්ලවාය කොස්ලන්ද මාර්ගය අසල කැලේක දමා ගොස් තිබුණා. ත්‍රීමා ඇතුළු තිදෙනාගේ සිරුර සිගරට්ටු කොට වලින් පුලුස්සා නියුපුතු ගලවා යටිපතුල් පලා ඇස් උගුල්ලා හිස දෙපසට ගැසූ පරාල ඇනවල බැඳි ලනුවකින් ජීප් රථයකින් මහමග දිගේ ඇදගෙන ගොස් තිබූ අයුරු එකල මුළු රටක් සලිත කළා. 1964 මාර්තු මස පළමුවන දින දකුණේ අම්බලංගුඩ කහවල ගල්දුව ගමේ උපත ලැබූ ඔහු පවුලේ වැඩිමහල් දරුවා ද වුණා. ගාල්ල මහින්ද විද්‍යාලයෙන් ජීව විද්‍යා අංශයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු නිදහස් අධ්‍යාපනයේ පළ නෙළමින් කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය සිසුවෙකු බවට තේරීපත් වුණේ දෙවැනි වරටත් විභාගීය ලියමුළු. 1977 විවෘත ආර්ථිකයේ ඔස්සේ පොදු මහජන සේවා පෞද්ගලික කිරීමේ මහා සංග්‍රාමය යටතේ අධ්‍යාපන සේවයද පෞද්ගලික කිරීමට එකල ආණ්ඩුවේ උත්සාහය හමුවේ එයට දැඩි විරෝධයක් එල්ල වෙන්නට පටන් ගත්තා. මේ සම්බන්ධයෙන් ශිෂ්‍ය ව්‍යාපාර නැගී සිටි අතර ඔවුන් පන්ති වර්ජනය කරමින් ආණ්ඩුවේ පෞද්ගලිකකරණයට එරෙහිව නැගී සිටියා. 1983 කළු ජූලිය සමග සියලු ශිෂ්‍ය සංඝ හදිසි නීති යටතේ තහනම් කරනු ලැබුවා. රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව දිනෙන් දින විරෝධතා මතුවන්නට උනේ එහෙමයි. ඒත් එකී පීඩනය දරා ගැනීමට නොහැකි වූ පිරිසගේ පීඩනය පිට වූයේ රුවන්පුර ආස්කැබ සිසාරාය. ඉන්දුලංකා ගිවිසුම අත්සන් කළ දිනේ කොටුවේ ශිෂ්‍ය උද්ඝෝෂණයට ප්‍රහාරයක්ද එල්ල විය. ජන අරගල ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කරමින් සිටියදී ජීවිතයෙන් සමුගන්නට වූ ත්‍රීමා විතාන ඝාතනය කළ දිනය ලෙස සැලකෙන්නේ 1988 ඔක්තෝබර් 22 වෙනිදාය. ඊට දින 9කට පසු ඔහුගේ මරණ පරීක්ෂණ වාර්තාව ඔක්තෝබර් 31 වෙනිදා දවස පුවත්පත වාර්තා කොට තිබුණා. එහි පරාල එන හිසකර ගැසීමක් ගැන සඳහන් නොවුවත් ඔහුගේ දෙපා කැඩී තිබූ බවද සඳහන් වුණා. ත්‍රීමාගේ සිරුර නියඬවම නිවසට බාර දෙන්නට එකල ආණ්ඩුව ක්‍රියා කළත් වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව එයට හරස් විය. කොළඹ මහරෝහලේ වහල මත නැගී ඔවුන් ත්‍රීමාගේ සිරුර ඉල්ලා මාරාන්තික උපවාසයක් ඇරඹුවා. අවසානයේ ආණ්ඩුවට ශිෂ්‍ය ව්‍යාපාරයේ ඉදිරියේ දන නමන්නට වුණා. කුඩා පෙට්ටික බහලූ දේහය
සිසු ක්‍රියාකාරකයන්ගේ කර්මතින් කොළඹ තුන්මුල්ල හරහා බුරැල්ල කනත්තට ගෙන ගිය අතර ත්‍රීමා විතරණගේ ආදාහණයට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සහභාගී වූ බව නොරහසකි. සමන් සුමනසේකර විසින් ලියන ලද ප්‍රධාන පොතේ සඳහන් වූයේ බැල්වායේදී ගොඩගත් සිරු තුන පරීක්ෂාවට කොළඹ ගිනේ සබරගමු මහමැතිගේ පුත් රිමාන්ඩ් කියාය. මෙම ඝාතනයෙන් චෝදනා එල්ල වූයේ එකල සබරගමු මහමැති වූ ජීවි පුංචිනිලමේගේ පුත් සුසන්ත පුංචිනිලමේට. සුසන්ත පුංචිනිලමේ ඇතුළු 13 දෙනෙකුට එරෙහිව නඩුවේදී අධිචෝදනා ගොනුකනු ලැබුවත් ඒ අදටත් චෝදනාවක් පමණක් ඉදිරි කිරීමට සමත් වී ඇති සාක්ෂිවල අඩලෝඩුකම් හේතුවෙනි. එයින් විත්තිකරු නිදොස් කොට නිදහස් විය. පත්මසිරි ත්‍රීමා විතානගේ මව ලිබනනේ යුදබිය මැද රැකියාවට ගොස් ඇත්තේ වසර 5ක කොන්ත්‍රාත් කාලයක් සඳහාය. ත්‍රීමා විතාන නිතරම තම ලිපි මගින් දන්වා සිටියේ වසර 5ම සේවයකට ත්‍රීමා තම නංගිලා මලිලාටත් සමාජයේ යහපත් පුරවැසියන් ලෙස අධ්‍යාපනය ලබන්නට අවස්ථාව ලබා දෙන ලෙසයි. තම නිවසින් බැහැරද වසර 4 හමාරක් ගියමු කිසිම දවසක ලංකාවට එන ලෙස දන්වා නැති නිසා ත්‍රීමාගේ මවට පුතාගෙන සැකයක් ඇති වුණා. රාජ්‍ය භීෂණය වෛද්‍ය ශිෂ්‍ය අරගලේ පළමු පෙළ නායකින් සියල්ල අතුරුදහන් කළද ඔවුන් විසින් ගොඩනැගූ අරගලය රට පුරා නොනිවි දැල්විනි. ආණ්ඩුව පවත්වාගෙන යාමට නම් වෛද්‍ය ශිෂ්‍ය ප්‍රශ්නය විසඳිය විය යුතුය. ආණ්ඩුව සිය පෞද්ගලික කරන ප්‍රතිපත්තිය තාවකාලිකව හකුලා ගනිමින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කරන ලදී. තවත් රජී වෛද්‍ය පීඨයක් දේශයට උරුම කර දීමට වෛද්‍ය සිසු අරගලයට හැකි විය. ඒ කෙළනි විශ්වවිද්‍යාලයේ රාගම වෛද්‍ය පීඨයයි. අපි යන්නේ කොයිපාරේ ත්‍රීමා වෙනුර කියපාරේ. නිදාස් අධ්‍යාපනයේ ඵල ලබන සිසු දරුදරියන්ට නිසි ඵල ලබා ගැනීමට එදා අරගල කළ ත්‍රීමාලාත් වෙනුරලාත් අපරිමිත කැපකිරීමක් කළේ සිය ජීවිතද පූජා කරමින්ය. අසත්තේ මලගම සරසන්නට ඔබගේ මලගම සඳකඩ පහනකි. පිලිමනලා නැති ඉරුවන් කිරිසක් කැමරුම් දින නැති ඉරුවන් කිරිසක් සැත පින බව පස් කඳුරට රහසේ මිහිකත කම්පාවී ra de sindi